सारे बस मैंने कहा अच्छा रखे करें चला आरंभ कर ला सी अब कितने दिन काटते हैं ला पोल भी दिन साथ दिवे हैं विश्वास कर ना ओ मैं पोल भी दिन नहीं भी दिन न दिन नहीं तो वहाँ कुलिया भी दी बात तो नहीं है मैं हिंदी न तेल ओ बात तो रहने में जानना මොකද නැවත මේ පොල් තෙල් කර්මාන්තයේ ඉසේ එසවීම ගැන හිතෙන්නේ? අපේ ගත්තේ අපි රැකියාව නැවත ලැබිලා තියෙනවා. අහහ මොකද ඇත්තට පෞගේ කාලේ උනේ? එතකොට රසායනික ද්‍රව්‍යයක් කලවන්න ලා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඇන්ඩ්‍රොයිඩ් එකේ නම් පොස්ටර් වගේ එකට. ඒක ඒ නිසා නැවත මේ වැඩපොළවල ඔක්කොම වැහෙලා නැහැ තිබුණේ පෞගේ කාලේ. ඔව් ඒ ඇත්තට ඉස්සර කරේ පොල් තෙල් කර්මාන්තයේ සම්බන්ධ නෙමෙයි. ඇසික් කරනවා. ඉස්කට් කුඩු කරලා දේවා. දැන් DC රීමේ කරන්නේ. मुखद आलू आव रसा अंबू में इतें मेरे
හිතන ඔයාගේ රස්සාව. මම කපන්න පොඩ්ඩක් නැස්කියුස්සා. දැන් නරක කරලා තියනවා අයින් කරන එහෙමද? නරක කිසි කෝල්මෙන් නෑ. ෆුල් වතුර ටික. වහලා තියෙන මෝලට නැවත පණ දෙනවා නේ පණ පොනෝ මොකද මේ වැඩ පරණ මෝල් වලට නැවත කාලේ උදා වෙලා හදන්න නේ මොකද හිතන්නේ නැවත මේ මෝල් නැවත අලුත් වැඩියා කරලා පණ පෙවීම ගැන හොඳයි නේ මේ මේ මෝල් කරන එක හොඳයි නැවත ලංකාවේ මෝල් ටික මේකට පණ දෙන්න ලැබෙන ගැන මේකට ඒ කාලේ වස්සලා තිබිලා තියෙනවා ඊට පස්සේ අපිට අපේ මගේ ආඩියක් මාර්ගෙන් තමයි මේක මෙවුනේ ඒ කියන්නේ යන්නේ යා එයාගේ මෙහෙම යන් පොඩ මේක බලන්න ඉතින් සවි දැන් ඇවිල්ලා දවස් තුනක් කරනවා ඊට संपूर्ण प्रोसेस कर Thank you.
අර ඉස්සරහ තියෙනනේ වෙලා බලනවා වගේ එකක්. අතර මේ අවස්ථාවේදී අපි ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙනවා රජයට මේ 2016 රිෂාඩ් බදුද්දීන් මහත්මයා විසින් එකල හිටපු අමාත්‍ය කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුද්දීන් එමෙතුමා විසින් ඔවුන්ගේ සගයන් ඔවුන්ගේ ගෝලියෝ බාලියෝ ටිකට හම්බ කරගන්න හොරා කවලම් කර කර දීපු පොල්තෙල් කවලම නීති අනුකරලා දුන්නු. ඉතින් කිසි බියක් සැකක් නැතුව ඒ සගයෝ ටික එදා ඉඳන් අපේ ජනතාවට ඉතාමත් බාල වර්ගයේ ආනයන කරුවන් විසින් ආනයනය කරන ලද ආදේශික තෙල් අපේ රටේ ජනතාවට කන්න දුන්න කවලම් කළා. ඒක නීති අනුකූල කරා. ඉතින් මේ අවස්ථාව සම්බන්ධයෙන් අපි ගරු විමල් වීරවංශ ඇමතිතුමාට 2020 සැප්තැම්බර් 29 වෙනිදා එතුමාට දැනුම් දුන්නා. එතුමා දැනුම් දුන්නා එතුමා වහාම පාරිභෝග අධිකාරියට දැනුම් දීලා මෙම විකෘති ගැසට් පත්‍රිකාව 2016 රිචඩ් බදුද්දී නැමැතිතුමා විසින් යොමු කරපු ඒ විකෘති ගැසට් පත්‍රිකාව තහනම් කරන්න කියලා දැනුම් දුන්නා. නමුත් එදා ඉඳන් සෑහෙන කාලයක් ගිහිල්ලා හෝ මේ රජය මෙම කැසට් පත්‍රිකාව වෙනුවට ශ්‍රී ලාංකික පොල්තෙල් සන්නාම ආරක්ෂා කිරීම පිණිස පොල්තෙල් වලට වෙනම කිසිවක් ආදේශික තෙල් කවලම් කිරීමට නොහැකි වන රස මෙම මාස 2226 ඇලිරක් 59 වෙන මැයි මාස 7 2021 මැයි 7 වෙන දින මේ අලුතෙන් ගැසට් පත්‍රිකාවන් නියෝජනය කරමු. ඇත්ත වශයෙන්ම මෙම රජය කෙරෙහි අපි ජනාධිපතිතුමා කෙරෙහි අපි දැඩි විශ්වාසයක් සහිතව මෙතුමා පාලෙන්ට ආපු වහාම මේ පාම් ඔයිල් සම්බන්ධව කතා කරා. මෙතුමා මේ වර්ෂයේ පාම් ඔයිල් ආනයනය තහනම් කරා. තවද පාම් ඔයිල් වගාව නැවත වගා කිරීම තහනම් කරා. කෙටි කාලයක් ඇතුළත එම වගා කරපු පාම් ගස් අයින් කරන්න කියලා නියෝග කරා. ඒ කියන්නේ රජයක් හැටියට අපේ ජනාධිපතිතුමා අපේ ජනතාව කෙරෙහි ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධව ඉතා වගකීමකින් එතුමා ඒ සත්‍ය එලි කරා. නමුත් අපේ අවාසනාවන්තකමට මේ පාම් ඔයිල් පාවිච්චි කරන ආහාර නිපදවන්නන්ගේ උද්ඝෝෂණය නිසා මෙතුමා ටික කාලයකට කෝට ක්‍රමයකට මේ පාම් ඔයිල් ආනයනය නැවත ආනයනය කිරීමට ඉඩ ලබා දීමට තීරණයක් ගත්තා. මේ අවස්ථාවේදී අපි කල්පනා කරනවා පාරිභෝගික ජනතාව ඇත්තම මෝඩයෝද? පාරිභෝගික ජනතාව මේ ජනාධිපතිතුමා මේ පාම් ඔයිල් සම්බන්ධව මෙච්චර දැනුවත් කළ තියෙද්දී මේ පාම් ඔයිල් පාවිච්චි කරන බේකරි වර්ග බිස්කට් කේක් වහ කන්නේ ඇයි? දැන් මේ වහ කන්න තමන් දැනගෙනද? තමන් දන්නව නේද? දැන් පාරිභෝගික ජනතාව අවදිමත් විය යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. දැන් හැමදාම රජයට බැන බැන ඇවිදින්න බෑ. දැන් මේ අවස්ථාව තියෙන පාරිභෝගික ජනතාව තේරුම් ගන්න ඕන අපි ආහාරයට ගන්න විසද තමන්ගේ දරුවට කන්න දෙන්න විසද තමන් දරුවට ඉතා ප්‍රීතිමත්ව කේක් එකක් අරන් දෙන්න විසද බිස්කට් අරන් දෙන්න විසද තරුපායේ හෝටල් වලට අරන් ගිහලා කෑම අරන් දෙන්න විසද මේක තේරුම් ගත යුතුයි. මීට වඩා කියලා දෙන්න බෑ.